හයි බෝ අදත් ඔබල සාදරෙන් පිළිගන්න ට්‍රැවල් ලිස්ට් YouTube channel එකට. ඔන්න අදත් මම රෙසිපියක් කරන් ආවා. ඒ තමයි මේක ඔගලන්ට මේ තෙම්පරාදුවක් හදාගන්න විදිය කියලා දෙන්න. මොකද ගොඩක් අයලා තියෙන සම්හල්ලාට මේ තෙම්පරාදුව හදන විදිය සමහර අය දන්නේ නැහැ. තෙම්පරාදුවක් කියන්නේ ගොඩක් වෙලාවට කෑමක් අපි විශේෂයෙන් ගත්ත පරිප්පක් ගත්තොත් ඒකේ මේ පාට පෙනුම එන්න හදන දෙයක්. ඒ වගේම තමයි එකෙන් යම් කිසි රසකුත් එනවා. ඉතින් ඇත්තටම තෙම්පරාදුව හදලේ තෙම්පරාදු කාල බැලුවොත් ඒක තිත්ත ගතියක් තියෙනවා. නමුත් ඒ සමහර කිරිදාන ආහාරවලට මේ හරි මේක රසයක් එනවා. මෙන්න මේ තිත්ත රහත් එකේන මේ පෙනුමත් සහ මේ රස. ඉතින් ඒක නිසා තමයි මේ ලුණු එහෙම ටිකක් බෙදින්න ඇරලා අබෑට ටිකක් හොඳට බෙදින්න ඇරලා ඉතින් මේ අපි අනිත් දාන කුළුඹරු ටික එකතු කරන විදිය තමයි මේක අද කියලා දෙන්නේ. ඉතින් මේ තෙම්පරාදුව හරිම මේ වැදගත් සෑම මේ අපි ආහාර හදද්දි තෙම්පරාදු කරලා හදනකොට තමයි කෑමයක් රසය එන්නේ. ඒ සහ හොඳ පෙනුමකුත් එනවා. ඉතින් ඔන්න ඕක තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද මේ තෙම්පරාදුව සාමාන්‍යයෙන් අපි පරිප්පක් වගේ ගත්තොත් කොහොමද මේක තෙම්පරාදු කරගන්නේ කියලා. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් අපිට මූලික වශයෙන් අපිට අවශ්‍ය වෙනවා මේ ලුණු ටිකක්, හීන කපාගත ලුණු, ඊළඟට කරපිංච ටිකක්, ඊළඟට අබෑට අනිවාර්යයෙන්ම අපිට අබෑට අවශ්‍ය වෙනවා, ඊළඟට කහකුඩු ටිකක්, ඊළඟට මිරිස් කුඩු ටිකක්, ඊළඟට කැලිමිරිස්. සමහරවිට කැලිමිරිස් වෙනකොට ඔයගොල්ලන්ට පුළුවන් සම්පූර්ණ මිරිස් කරල වේලිච්ච කරලත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න ප්‍රධාන වශයෙන් මේ ටික තමයි සාමාන්‍යයෙන් අපි හදද්දී මේ තෙම්පරාදුවට අවශ්‍ය වෙන්නේ. මොකද අපි තෙම්පරාදුවක් දාන සෑම ලෝලුවකට අපි අනිත් කුළු බඩු ටික එකතු කරලා තියෙන්නේ. ඉතින් මේකෙන් කරන්නේ වර්ණවත්කම එන සහය ලස්සන පෙනුමක් එන තමයි මෙන්න මේ තෙම්පරාදුව හදන්නේ. ඒ වගේම තව රසකුත් මේකෙන් එකතු කරලා දෙනවා අපිට. අපි බලමු දැන් මේක කොහොමද මේ තෙම්පරාදුව කරන්නේ කියලා. ඉතින් මේ වගේ pan එකක් අපි මේ ලිපේ තියාගෙන ඊට පස්සේ අවශ්‍ය විදිහට තෙල් ටික එකතු කරගන්න. අවශ්‍ය ප්‍රමාණය කියන්නේ තමන් ගන්න quantity ගන්න තමයි මේ තෙල් එකතු කරන්නේ. ඉතින් අපිට මේ දැන් මේ වගේ තෙල් ටික මේ වගේ fry pan එකකට දාලා පොඩ්ඩක් රත් වෙන්න තියෙනවා. සමහර ලාට අපි මේක ලොකු ප්‍රමාණයක් හදනවා නම් අපි ඉස්සෙල්ලා අබෑට දාන්නේ නැතුව අපි ලුණු ටික හොඳට මේ බෙදෙන්න අරිනවා. නමුත් පොඩි ප්‍රමාණයක් දාන නම් අපි ওই දෙක එකට ඉක්මනින්ම දාන්න පුළුවන්. අබෑටත් හොඳට පිපිරෙන්න ඕන නිසා මතක තියාගන්න අබෑටේ පොඩ්ඩක් මේක පිපිරෙන්න ඕන. මොකද තෙලේ බැදියා බෙදෙන්න ඕන. සමහර ලාට මම දැකලා තියෙනවා අබෑට සමහරව අබ අමු අබෑට හිම්මම තියෙනවා. ඒක නිසා ඒකත් පොඩි කළු පාට එනවා. ඒකෙන් තමයි පොඩි තිත්තරහක් එනවා. මුත් ඒකේ අමුතු රසයකුත් එනවා මේ ලූලුවට දාන ආහාරයට එකතු කරන් පස්සේ. ඉතින් මම මුලින්ම කරන්නේ මේ ලුණු ටික මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ මම අබෑර ටික එකතු කරගන්නවා. ඒකත් පොඩි වෙලාවක් ගන්නවා මේක බැදෙන්නේ. ඉතින් මේක ඔයාලට ඔයාලා මතක තියාගන්න මේක සමහර කිරි ආහාර ගත්තොත් තමයි අපි අල කිරි අල හොද්දකට අපි එකතු කරනවා නම් මේකදී මේ විදිහට එකතු කරන්න පුළුවන්. හැබැයි ඒකදී ඔයගොල්ලෝ මතක තියාගන්න මිරිස් කුඩු එකතු කරගන්න එපා. ඒක සම්පූර්ණ වර්ණය වෙනස් වෙනවා. මොකද රතු පාට ගේන අපිට අල එකක් අවශ්‍ය වෙන්නේ කහ පාට තමයි අල හොද්ද තියෙන්න ඕන. මොකද මේකදී සුදු මේ මිරිස් කුඩු එකතු කරගත්තොත් ඒක රතු පාට හැඩයක් එනවා. ඒක නිසා මතක තියාගන්න මිරිස් කුඩු එකතු කරන්න එපා. ඔයගොල්ලෝ අල හොද්දකට තෙම්පරාදුව දානවා. ඊගොල්ලන් පේන ඇති මෙන්න මේක තමයි බලා ගන්න ඕන. දැන් මේක මේ අබෑටත් පාට වෙලා එනවා, කළු වෙලා. ඊළඟට ඒත් එක්කම මේ ලුණු ටිකත් මේ විදිහටම මේ පාට වීගෙන එනවා. ටී කරන්නන් පාට යති එන්න ඕන. සමහරලාට මේක පොඩ්ඩක් උතර කටිය කළු වුණාමත් හරි මුතු රසක් එනවා, හරි පෙනුමකුත් තියෙනවා. ඒක ඔයගොල්ලන්ට අත්දැකීමෙන් තමයි ඒක ලබා ගන්න පුළුවන් වෙන්නේ. මම ඔයාලට පෙන්නන්නේ මූලික දැනුම කොහොමද මේක කරන්නේ කියලා. දැන් ඔයාලට පේන්නේ පාට වීගෙන එනවා. මේ ගන්නට එන්න ඕන. ඉතින් මේක ඔන්න මෙන්න තියේදී හරි සුවඳක් එනවා. ඒකට මේ ලූණු බැදෙනකොට අමුතුම සුවඳක් එනවා මේකට. ඒ හරි හරි සුවඳක් එන්නේ ලෝලුවට. ඊට මම මේ වෙලාවේදී මම එකතු කරගන්නවා මේක පැත්තත් තොම් විදියට මේක බෙදෙන්න අරින්න. දැන් බලන්න අබෑටි පිටිරි පිටිරි උඩට එනවා. ඒ කියන්නේ හොඳට බැදෙනවා. ඊළඟට මම මේකට කෑලි මිරිස් මේ විදියට එකතු කරගන්නවා අවශ්‍ය ප්‍රමාණය. ඒත් එක්කම මම එකතු කරගන්නවා කහකුඩු මේ තුනපම මේ මිරිස් කුඩු ටික. ඒ අවශ්‍ය ප්‍රමාණය බල් එකතු කරගන්න. ඊළඟට තමයි තව වර්ණය වැඩි කරන්න අපි කහකුඩු ටිකුත් එකතු කරනවා. ඉතින් වැඩි එකතු කරගන්නත් පුළුවන් හොඳ පාට පෙනුමක් තියෙන නිසා. ඊළඟට මම මේකදී
කර ගන්න මගේ කරපිංච ටික. ඔබ දන්න එළවලු වල කරපිංච කලින් දාලා තියෙන්නේ. නමුත් මේකෙන් කරන්නේ වර්ණමත් කරලා තවත් එක ලස්සනයි කර ගන්නවා මේ අපි දාන ආහාරයට. දැන් ඔයගොල්ලෝ පේන බලන්න පාට ලස්සන මේක මේ විදිහට තමයි බෙදෙන්නේ වගේ. ළඟට කරපිංච ටිකත් ගොඩ බෙදෙන්න බෑ ලස්සන පාටක් එන්න තියෙනවා නේද බලන්න. ලස්සන පාට මෙන්න මේ විදිහට තමයි. දැන් මේක තමයි අපි ඔබ දාන ඔබ හදනවා නම් පරිප්පුවක් අල ඒ වගේ ඕනෑම ආහාරයකට ඔබ ටෙම්පරරි කරන් හිතන්නේ නැනම මෙන්න මේ විදිහට තමයි හැදෙන්නේ. මෙන්න මෙච්චරයි මේක හදාගන්න විදිය. ඔයාලට ඕන නම් මේකට තව වතුර ටිකක් දාලා මේ වතුර ටිකක් දාලා මේක හොඳට පොදලා ගල්ලා හත් කියලා දාන්න තමන් දාන්න එළවලුට දාන්න පුළුවන්. ඉතින් මම මේක තව එහා ගියොත් මේක ගොඩාක් කළු වෙනවා. ඒ නිසා මම ලිපෙන් මේක අයින් කරා. ඉතින් මේ දැන් මේ ටෙම්පරාදු ඔයගොල්ලෝ බලාගත්ත කොහොමද හදන්නේ කියලා මේකදී ඔයාලට සමහර අපි තියෙන ටෙම්පරාදු මේක සුදුළුණු ඉඟුරු දාලා හදන ඒවා තියෙනවා. ඉතින් එක එක එළවලුට අපි වෙනස් කරනවා. නමුත් මේක සාමාන්‍ය බේසික් හදාගන්න අපි සාමාන්‍ය උදාහරණයකට පරිප්පුකට වගේ දැන් මෙන්න මේ වගේ දෙයක් තමයි අපි එකතු කරගන්නේ. ඉතින් මේක හරි ලේසි හදන්න පුළුවන්. ඊළඟට මේක හරි සුවඳක් එනවා. ඊළඟට ඒක ආහාරයට එකතු කරාමත් හරි සුවඳක් එනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ ආකාරයෙන් ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන් සාමාන්‍ය ටෙම්පරාදුවක්. ඉතින් මේක ගොඩක් මේ ගෘහණියන් සෝ ගෙදර විවල් වෙන අය ව්‍යාපාර වෙන අය රෙස්ටුරන්ට් වල ඉතින් මෙන්න මේ ඉදිරි තමයි සාමාන්‍ය අපි ටෙම්පරාදු හදාගන්නේ. ඉතින් මම හිතනවා අද වීඩියෝත් ඔයගොල්ලෝ බොහෝ දේ ඉගෙන ගන්න ඇති කියලා. නැවතත් මේ වෙනිම අලුත් වීඩියෝ හැමතුරු අදට ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.